ඊයේ දින සවස මිරිහාන පොලිස් වසමේ ජුබිලිකනුව ප්‍රදේශයේ ආරම්භ වී තිබූ සාමකාමී විරෝධතාවයක් රාත්‍රී වෙනකොට ජුබිලිකනුව මහරගම මාර්ගයේ කියන්නේ 119 බස් මාර්ගයේ ගමන් කර පැංගිරිවත්ත හන්දිය ප්‍රදේශයට එක් රාශි වූ මහජනතාව පසුව ප්‍රචණ්ඩකාරීව හැසිරීම නිසා පොලිසිය විසින් අවම බලය යොදා වුන පාලනය කරනු ලැබුවා. විශේෂයෙන්ම කඳුළු ගෑස් එවැගේම ජල ප්‍රහාර එල්ල කරමින් ඔවුන්ව පාලනය කිරීමට කටයුතු කරන්න සිදු වුණා. මෙම පිරිස ප්‍රචණ්ඩකාරීව හැසිරෙමින් පොලිස් බස් රථයකට එවැගේම මිරිහාන මුලස්ථාන පොලිසියේ ජීප් රථයකට පොලිස් ත්‍රිවිල් රථ ත්‍රිවිල් රථයකට එවැගේම රථවාහන හැසිරීමේ යෙදෙන පොලිස් යතුරු පැදි දෙකකට එවැගේම යුද හමුදා බස් රථයකට ගිනි තබා සම්පූර්ණයෙන්ම විනාශ කොට තිබෙනවා. ඒ වගේම තවත් පොලිස් ට්‍රක් රථ සහ වෙනත් රජ වාහන කීපයකටම පහර දී අලාභාණි සිදු කොට තිබෙනවා. ඒ වගේම පෞද්ගලික දේපළවලට පවා අලාභාණි සිදු කර තිබෙනවා මෙම ප්‍රචණ්ඩකාරීව හැසිරුණු පිරිස. ඔවුන් පසුව මෙම ආයුධ ජනරාශියේ සමාජිකයන් බවට පත්වීම නිසා මේ ආකාරයට පොලිසිය මැදිහත් වී ඔවුන්ට අවම බලය පාවිච්චි කොට ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර ඉල්ලකොට ඔවුන්ව විසුරා හැරීමට කටයුතු කරන ලැබුවා. මෙම සිදුවීමේදී පොලිස් නිලධාරීන් 5 දෙනෙකු තුවාල ලැබුවා. මේ වන විට සහකාර පොලිස් අධිකාරීවරයෙකු තුවාල ලබා කොළඹ ජාතික මහරෝහලේ ප්‍රතිකාර ලබනවා. ඒ වගේම තවත් පොලිස් සැරවෙනවරු සහ පොලිස් කොස්තාපලවරු 3 දෙනෙකු තුවාල ලබා කළුබෝවිල මහරෝහලේ ඇතුළත් කොට කළුබෝවිල මහරෝහලට ඇතුළත් කොට ප්‍රතිකාර ලබනවා. විශේෂයෙන් මේ වන විට මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 54 දෙනෙකු අත්අඩංගුවට පත් වී තිබෙනවා. මේ වන විට මෙම 54 දෙනා අතර එක් කාන්තාවක් සිටිනවා. ඔවුන් පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු බස්නාහිර පළාත් අපරාධ දිසාව මගින් විමර්ශන කටයුතු ආරම්භ කොට පවත්වාගෙන යනවා. විශේෂයෙන්ම මේ ආකාරයට සාමකාමීව පැවති විරෝධතා රැලියක් එකවර මේ ආකාරයට ප්‍රචණ්ඩතාවයට පත්ුනේ කුමන හේතුවක් නිසාද කුමන කාරණයක් නිසාද යන්න එවැගේම කාගේ මැදිහත් වීමක් නිසාද යන්න අනාවරණය කර ගැනීමටත් විමර්ශන කටයුතු ක්‍රියාත්මක වෙනවා. එවැගේම මෙම අත්අඩංගුවට පිටස සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු පවත්වා මෙම අයිති ජනරාශියේ සමාජිකයන් වෙමින් මේ ආකාරයට ප්‍රචණ්ඩකාරීව හැසිරීමට කටයුතු කර තිබෙන බවට සහ කටයුතු කර තිබෙන බවට අනාවරණය වුවහොත් ඔවුන්ට එරෙහිව දැඩි ලෙස නීති ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලබනවා. ඒ වගේම මෙම තත්ත්වය නිසා ඊයේ දින රාත්‍රී ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අද දවසන 5 දක්වා පොලිස් ඇඳිර නීතිය ක්‍රියාත්මක කරනු ලැබුවා. කොළඹ නගරයේ කොළඹ උතුර, කොළඹ මධ්‍යම, කොළඹ දකුණ, ඒ වගේම ගල්කිස්ස, නුගේගොඩ සහ කැලණිය යන පොලිස් කොට්ටාෂවල ගම්පහ දිස්ත්‍රික්කයේ නමුත් අද උදෑසන 5 වන විට එම පොලිස් ඇඳිර නීතිය අහෝසි කරනු ලැබුවා. තවදුරටත් අපේ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා සාමකාමීව කටයුතු කරන ලෙසට ඔබ ප්‍රචණ්ඩත්වයට සහ මේ ආකාරයට කලහකාරී කටයුතු වලට යොමු වොත් යම් මමගේ පෙළඹීම් මත හෝ යම් ආකාරයකට මෙවැනි කලහකාරී තත්ත්වයන්ට යොමු වොත් එයි ඔබ එහිදී අපහසුතාවයට පත්විය හැකි. ඒ නිසා අපේ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා මෙම අපහසු අවස්ථාවේ මහජනතාව සමකාමීව හැසිරෙන ලෙසට කාර්යබිල් නැසෙන්න.